අහලා දිනවද ලීස්මනයිසිස් කියලා රෝගයක් ගැන? මැස්සෙක් විසින් බෝකන රෝගයක්. ලංකාවේ ඇතැම් පළාත්වල අතරින් පතර මේ රෝගය දකින්නට ලැබෙනවා. අද හෙල්ත් ටෝක් ලීස්මනයිසිස් රෝගය ගැන. මොකද්ද මේ ලීස්මනයිසිස් රෝගය කියන්නේ? ලිස්මේනියා වර්ගයේ පරපෝෂිතයෙකු මගින් තමයි මේ රෝගය හටගන්නේ. වැලි මැස්ස තමයි මේ රෝගේ මිනිසාට බෝ කරන වාහකය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් ව්‍යාප්ත වන මේ ලීස්මනයිසිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? ඔබේ සමේ සාමාන්‍ය ඖෂධවලින් සුව නොවන සෙමින් වර්ධනය වන රතුපාට ගැටිත්තක් හෝ තුවාලයක් තිබෙනවා නම් ඒ ලීස්මනයිසිස් රෝගය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තුවාල ඇතිවන්නේ මුහුණ අත්පා වගේ නිරාවරණය වූ ප්‍රදේශවල. මේ රෝගය බෝ වෙන්නේ මෙන්න මෙහෙම. ආසාදිත වැලිමැස්සා දෂ්ට කරන අවස්ථාවේදී පරපෝෂිතයා මිනිස් ශරීරයට ඇතුළු වෙනවා. ඉන්පසු රෝග ලක්ෂණ පහළ වීමට මාස 3ක පමණ කාලයක් ගත වෙනවා. මේ කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. ශ්ලේෂ්මල පටල හා ශරීර අභ්‍යන්තර ලීෂ්මනයිසිස්. මේන් අදහස් වෙන්නේ කුමක්ද? මුඛයේ නාසය සහ උගුරේ ශ්ලේෂ්මල පටල ආසාදනය වීම සහ ශරීර අභ්‍යන්තර අවයවවලට පැතිරීම. මේ කලාතුරකින් ඇතිවන සංකීර්ණ තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ මෙහම වුණ පරපෝෂිතයා ශරීර අභ්‍යන්තර ලීෂ්මනයිසිස් වලට හේතු වන ප්‍රභේදයක් නිසා මෙවැනි රෝගීන් ඉදිරියේදී වාර්තා වීමට අවධානමක් තිබෙනවා. ලීෂ්මනයිසිස් රෝගය වළක්වා ගන්නට අපි මොනවාද කළ යුත්තේ? රෝගී නික්මනින්ම හඳුනාගෙන ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දිය යුතුයි. ආසාදිත තුවාල හැකි සෑම විටම ආවරණය කර තබා ගත යුතුයි. වැලිමැස්සා බෝවන ස්ථාන විනාශ කළ යුතුයි. වැලිමැස්සා බෝවීම වැළැක්වීමට නම් මෙන්න මේ දේවල් කළ යුතුයි. කැලිකසල ක්‍රමානුකූලව බැහැර කිරීම. පරිසරය පවිත්‍රව තබා ගැනීම. සත්වගාල් පවිත්‍රව හා නිවෙස්වලින් දුරස්ව තබා ගැනීම. ලදු කැල එලි පෙහෙලි කිරීම මගින් හිරු එළිය හොඳින් වැටනසේ නිවස අවට පරිසරය සකස් කර ගැනීම. මෙම මැස්සා අඳුරු ස්ථානවල වැඩිපුර ගැවසෙන බැවින් නිවෙස්වල අඳුරු ස්ථාන පවිත්‍රව තබා ගැනීම, මැටි බිත්තිවල ඇති පිපිරීම්, කැඩුණු ස්ථාන වැසී යන පරිදි මැටි ආලේපනය කිරීම හෝ කපරාරු කිරීම. වැලිමැස්ස බොහෝ විට දෂ්ට කරන්නේ සවස් වරුවට සහ පහන්දර කාලයට. ඉතින් මේ දෂ්ට කිරීම් වලින් වැළකෙන්නට අපි සෑම විටම අපේ ශරීරයේ ආවරණය වූ ඇඳුම් මදින්නට ඕනේ. ඔබ මදුරු දැලක් පාවිච්චි කරා. වැලිමැස්සා මදුරු වලටත් වැඩිය කුඩා සතෙක් නිසා ඔබට මදුරු දැලේ සිදුරු තුලින් පහසුවෙන් රිංගා යන්නට පුළුවන්. ඉතින් කෘමි විකර්ෂකයේ දූ මදුරු දැල සහ ජනරිදි පාවිච්චි කිරීම වඩාත් යෝග්‍යයි. ඉතින් ඔබටත් මේ රෝග ලක්ෂණ තිබෙනවා නම් බලබල ඉන්නතෝ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරු ගහම වෙලා ඔහුගේ උපදෙස් ලබාගෙන චර්ම රෝග සායනයකට යොමු වෙන්න. හොඳින් මතක තබා ගන්න, නිසි ප්‍රතිකාර නිර්දේශිත කාලයේ පුරා නොකඩවා ගැනීමෙන් මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකි. ඒ වගේම එමගින් මේ රෝගයේ පැතිරීම වළක්වා ගන්නට පුළුවන්. විශේෂම කාරණේ තමයි මේ තුවාලවලට වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසි එහෙමත් නැත්නම් ඖෂධ සල්වලින් ප්‍රතිකාර නොගත යුතුයි. ඉතින් කාලෙන් කාලෙට එක එක ලෙඩ රෝග නේද එන්නේ? ඉස්සරහට තව මොන මොන දේවල් එයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. කතාවක් තියෙනවා, prevention is better than cure. සුව වීමට වඩා හොඳ වැළකීම. ඉතින් ඒ දේ මතක් කරන ගමන් අපේ channel එක subscribe කරන්න කියන ඉල්ලීමත් මතක් කරනවා. සුබ දවසක්.